අපි යම්කිසි යහපත් කාර්යයක් සංවිධානගත වෙලා කරනවා නම් අපට ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. මේ බව තමන්ගේ අත්දැකීමෙන්ම තහවුරු කරපු ගොවි මිතුරෝ ගොවි සංවිධානය අපිට ලබා දෙන්නේ මහඟු ආදර්ශයක්. ගොවි මිතුරෝ ගොවි සංවිධානය සංවිධානගත වෙලා තියෙන්නේ තමන්ගේ හේන් ගොවිතැන වඩාත් අර්ථවත් විදිහට කරගෙන යන අරමුණ ඇතිව. කැලෑ ගිනි තියලා හේනක් කරලා අතහැරලා යනවට වඩා එහා ගිය දෙයක් මෙතන තියෙනවා. සීමාකාරී ඉඩම් උපරිම ඵලදායි ලෙස තමන්ගේ වගාව සඳහා දැන් මේ ගොවින් යොදා ගන්නවා. පසුගිය මාස කන්නේ හම්බන්තොට මේ ගොවීන් තමන්ගේ රටකජු වගාවේ සාර්ථක අස්වැන්නක් ලබනවා. මේ නිලන අස්වැන්න ප්‍රදේශීය ගොවීන්ගේ රටකජු බීජ අවශ්‍යතාවය සපුරාලනවා. ගොවි සංවිධානයේ ගොවීන්ගේ එකිනෙකා අතර අවබෝධය, සංවිධානය ශක්තිමත් බව, මේ සියල්ල ඉදිරි ගමනට විශාල ශක්තියක්. ඇත්තටම අපි මේ බොහෝ කාලයක් තිස්සේ මේ හේන්ගවද සම්ප්‍රදායික මට්ටමින් කරගෙන ගිය අපි ගොවි කණ්ඩායමක් විසින් ඒ කරගෙන යන කාලය තුළදී අපිට බොහොම දුෂ්කරතා තිබ්බා. රටකජු ගලවලා ගොඩවල් යොදලා අවුවේ දින කිහිපයක් වේලා ගන්නවා. තරමක් වියදුණු පසුව බීජ වෙන් කර ගන්නවා. අපි කණ්ඩායමක් විදිහට එකතුනොත් විතරයි අපිට ගමන ඉස්සරහ ගමනක් යන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඒ හේතුව නිසාම තමයි අපි සමිතියක් පටන් අරගෙන ඒ සමිතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා ඒ කටයුතු කරගෙන බොහොම සාර්ථකව දැනට ඉදිරියට යමින් පවතිනවා. අපි දැන් වගාකඩ ලබන කන්නෙත් අපි සැලසුම් සහගතව තමයි වගා කරන්නේ. අපි ලබන කන්න වගා කරන්න මොකද්ද කියලා ඊට කලින් රැස්වීම මාලාවක් තියලා දැනුවත් කිරීමේ වැඩසටහන් කළා. මේ බෝගෙට මෙහෙමයි කරන්න කියලා අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපිට නිලධාරීන් ඇවිල්ලා කියලා දීලා තමයි දැනට. අතරම ගොත් අපි අර ඉස්සර තිබුණට වඩා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේ අපිට ලබා දීපු මේ සහයෝගයේ හින්දම අපි දැන් වෙනදට වඩා ගොඩක් සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. වෙහෙස මහන්සි වෙලා වැඩ කරන අතරතුර කුරක්කන් කැඳ එකකින් සංග්‍රහ කරන එක ගමුන්ගේ පුරුතක්. මේ විදියට තමයි ඔවුන්ගේ ගොවිතැන සිදුවන්නේ. අපේ වලුව කෘෂිකර්ම උපදේශක කොට්ටාශේ මානජ්‍යාව කියන මේ ග්‍රාම නිලධාරි වත්මේ තමයි මේ විශේෂයෙන් මේ කොටස පිහිටලා තියෙන්නේ. මේකේ ඉස්සර ඉඳන් සාම්ප්‍රදායිකව හේන් වගාව කරගෙන ගියා. ඒ හේන් වගාවේදී දැන් අපිට වර්තමානයේ තියෙන ඉඩම් සහ ඒ ගැටලු තත්ත්වයත් එක්ක ඒ විදිහටම හේන් වගාව කරගෙන ගියොත් අපිට තිබුණ දැක්ක දේ තමයි අර එකක් තමයි මේගොල්ලන්ට ගුණාත්මක බීජ ඒ වගේ දේවල් සපයා ගැනීම නොහැකි වුණා. අනිත් එක තමයි පස ගැන සැලකිලිමත් බව අඩුයි. මොකද ඒ කන්නේ වගාව කරලා ප්‍රයෝජන ගන්න බලනවා මිසක්කා පාංශු සංරක්ෂණ ක්‍රම ඒ වගේ දේවල් දැක්කේ නැහැ. නමුත් දැන් අර ඉස්සරම හේන් වගා ක්‍රමේ නම් අපි දන්නවා අවුරුද්දක් දෙකක් එකතැන වගා කරලා හිට ඊට පස්සේ ඒ භූමිය තැරලා වෙනත් තැනකට යනවා. නමුත් මේගොල්ලන්ට එහෙම හැකියාවක් නැහැ. මෙයාලා කන්නේ වර්ෂයට එක සැරයක් වගා කළත් මෙතනම තමයි වගා කරන්න ඕනේ. ඒක නිසා තමයි අපි මැදිහත් වෙලා මේක යම්කිසි ක්‍රමවත් රටාවකට පිළිවෙලකට ගෙනියන්න තමයි සූදානම් කරේ. එතෙන්දි විශේෂයෙන්ම ගුණාත්මක බීජ අපි ලබා දුන්නා දෙපාර්තමේන්තුව හරහා. ඒ වගේම අපේ සමිතියක් මේගොල්ලෝ ගොවි මිතුරෝ නමින් සමාජිකින් 41 සමිතියක් අපි පිහිටෙව්වා. ඒ සමිතිය හරහා අපි හැම භෝගයක් සම්බන්ධයෙන්ම දැනුවත් කිරීමක් කරනවා. මෙහිමයි වගා කරන්න මේවා පරතර. මොකද ඒ වගේ දේවල් තිබුණේ නැහැ. මෙහෙන් වගාව තුළ තිබුණේ නැහැ. නිකන් සම්මිශ්‍ර වගාවක් විතරයි තිබුණේ. ඊට අමතරව දැන් කොහොමද අපි පස ආරක්ෂා කරගන්නේ? පාංශු සංරක්ෂණ ක්‍රම මොනවද? පාංශු වැටි යොදන්නේ කොහොමද? ඊට පස්සේ අපි මේ වගා කරන භෝගවල භෝග අවශේෂ කොම්පෝස්ට් පොහොර විදියට කොහොමද සකස් කරගන්නේ? අන්න ඒ වගේ දේවලුත් එක තමයි මේ වැඩසටහන මෙතනින් මේ ගෙනියන්න අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. රටකජු භෝග අවශේෂ මිරිස් වගාවේ බිමට ආවරණයක් වැස්මක් ලෙස යොදනවා. ඒ වියලීමෙන් ආරක්ෂා කරගන්න. ඉති හැම මාසෙම සමිතියට සහභාගී වෙනවා. සමිතියට සම්බන්ධයෙන් ප්‍රතිලාභ තියෙනවා, ගොඩාක් තියෙනවා. පාංශු වැටි දැම්ම බීජ එහෙම හම්බ වුණා. මිස්ගේ උපදෙස් එහෙම අරගෙන අපි මේ ගිය අවුරුද්දේ උඩින් අවුරුදු ටිකක් අපි එහෙම මේ හරි ගියේ නැහැ ගොවිතැන. මේ අවුරුද්දේ නම් සෑහෙන්න දුරට අපිට මේ වගා කරගන්න පුළුවන් වුණා මිස්ගේ මේ උපදේශනෝ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝමයක් ප්‍රදේශවල රටකජු, මුං, කව්පි, ගොවීන් අතර ඉතාම ජනප්‍රියයි. බලන්නකෝ කව්පි අස්වැන්න නෙලන මේ ගොවීන්
එකම භෝගයක් කෙරෙහි යොමුවන්නේ නැතිව විවිධ භෝග වගා කිරීමට දැන් ගොවීන් පුරුදු වෙනවා. කන්නයක් කන්නයක් පාසා ලබන අත්දැකීම් සමග විවිධ භෝග වගා කිරීමෙන් මොවුන් හොඳ ආදායම් ලබනවා. මේනකොට දිස්ත්‍රික්කයේ හේන් වගාව සහ ගොඩිඩම්වල අතිරික ආහාර භෝග වගාව ගොඩක් ප්‍රචලිත වශයෙන් සිද්ධ වෙනවා. දැන් මේ වැඩිපුරම ගත්තට පස්සේ මුංගට වගාව තමයි ප්‍රධාන වශයෙන් මහම්බද දිස්ත්‍රික්කයේ අපේ අන්තරපලත් බල ප්‍රදේශය තුල වැඩිපුරම තියෙන්නේ. හෙක්ටර් 800ක් විතර මුංගට වගාව තියෙනවා. මීට අමතරව රටවජ හෙක්ටර් 250ක් විතර තියෙනවා. ඊළඟ තල හෙක්ටර් 300ක් විතර තියෙනවා. ඒ වගේම බඩේරුඟු සුළු වශයෙන් සහ මිරිස් කුරකම් වගේ භෝග සාමාන්‍ය හෙක්ටර් 100කට වැඩි ප්‍රමාණයක් මේකට වගා කරලා තියෙනවා. ඇත්තටම දැන් මේ ගොවි මහත්තුරු සාමාන්‍යයෙන් සමග පුරුදු විදියට හේන් ගොවිතැන කරන අතරේ අපි කුෂාන්ත දෙපාර්තමේන්තුව විදිහට අපි උත්සාහ ගත්ත ගොවි මහත්තුරුන්ටම අලුත් තාක්ෂණය ගොවි මහත්තුරුන්ට ලබා දීලා මේ ගන්න අස්වැන්න ප්‍රමාණය වැඩි කරගන්න. සාමාන්‍ය අක්කරෙන් ගන්න අස්වැන්න ප්‍රමාණය වැඩි කරගන්න. මේ සඳහා අපි දෙපාර්තමේන්තුවේ නිර්දේශිත බීජ වර්ග, ඒ වගේම පොහොර නිර්දේශයන් සහ ඊළඟට පාංශු සංරක්ෂණ ක්‍රම, ඒ වගේම පසේ සාරත්වය වැඩි කර ගැනීම වගේ දේවල් ගැන ගොවි මහතුරට කියා දීලා තියෙනවා. මේ සාමාන්‍ය මේ දවස්වල ගොවි මහතුරු ගොඩ දෙනෙක් ඒ දේවල් භාවිතා කරමින් අස්වැන්න වැඩි කර ගන්නවා. අපි අතන මේ තුළින් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය දිස්ත්‍රික්කයේ අපි දන්නවා මේ ගොඩ ඉඩම් ප්‍රමාණය සාපේක්ෂව සීමිතයි. ඒ සීමිත බිම් ප්‍රමාණයෙන් වැඩිපුර අස්වැන්නක් කරගෙන තමගේ ආදායම වැඩි කර ගන්නවා වගේම රටට නිෂ්පාදනය වැඩි කරන්න, විශේෂයෙන්ම අපි රිපිටරටින් ගෙන්නන නිෂ්පාදනය රිපිටරටින් ගෙන්නන ප්‍රමාණය අඩු කරගන්න, ඒ තුළින් රටේ අපේ විදේශ විනිමය ඉතිරි කරගන්න තමයි අපි ගොඩක් උත්සාහ ගන්නේ. මේ කාර්යය මේ මාස කන්නය තුළ අපි ගොඩක් දුරට සිද්ධ කරමින් පවතිනවා. හැබැයි මේ හැම සාර්ථකත්වයක් පිටුපසම ගොවීන්ගේ උත්සාහය කැපකිරීම නම් සුළුවෙන් තකන්නට බැහැ. මොනතරම් වෙහෙස මහන්සි වුණත් අපේ ගොවීන් රටේ නිෂ්පාදනයට දායක වෙලා ලබන සතුට මොනතරම්ද? ඒක අපි අගය කළ යුතු කරුණක්. මුලින් ඇවිල්ලා මැයි මාසෙ විතර එනකොට බැද්ද කපන්න පටන් ගන්නවා. පටන් අරගෙන ඊට පස්සේ සාමාන්‍යයෙන් මාස හිත් එක්ක වගේ තියලා හටට ගුල ගහලෙම සාමාන්‍ය අතිරේක භෝග දානවා. අතිරේක භෝග කවුපි මුංගට කුරකාගේ දේවල් සාමාන්‍ය මාස් කාලෙට විතර දානවා. නියම කලට වේලාවට ගොවිතැන් කරන මේ ගොවීන් ප්‍රධාන වශයෙන් එක් භෝගයකින් ආදායම් ලබන ගමන්ම අනෙක් භෝගවල නඩත්තු කටයුතු සිදු කරගෙන යනවා. මාස්කන්ට බටු ගහ කියන එක අගෝස්තු පෑවට තොරතුරු දෙන ගහක්. අගෝස්තු පෑවට තොරතුරු දෙන එහෙනම් මම බටු හිටෙම ගියාලේ. කලේ හිටවල මේ මාසේ සැප්තැම්බර් මුල් වැහි වලටම අස්වැන්න නෙලන පටන් ගත්තා. මේක බටු ගහ දැන් අවුරුදු 3ක විතර අස්වැන්නක් බලාපොරොත්තු වෙන එක දිගටම අගෝස්තු මාසෙට අගෝස්තු 1 කාල සීමාව තමයි අස්වැන්නක් නැත්තේ. මේ ඔක්කොම නඩත්තුව ගෙනියන්නේ දැන් මේ බටු වගාවෙන් තමයි සම්පූර්ණම නඩත්තුව ගෙනියන්න තියෙන්නේ. අපි කරන ඕනෑම කටයුත්තක් Tamanගේ අත්දැකීම් තුලින් සාර්ථක කරගන්න අපිට පුළුවන්. ඉතින් මේ ගොවි සංවිධානයේ ගොවි මහතුරුත් තමන්ගේ වගා කටයුතු වලදී තමන්ගේ අත්දැකීම් උපයෝගී කරගෙන තිබුණා ඔවුන්ගේ සාර්ථකත්වයට. එකම භූමියක කොටස් කිහිපයක වගාවන් කිහිපයක් යොදලා ඉලබටු, වම්බටු, කුරක්කන්, තල මේ හැම දෙයක්ම සරුසාර කුරක්කන් වගාව හම්බන්තොටට අමුතු දෙයක් නෙවෙයි. පෙති දේ පෙති මගේ නේ කුරක්කන් තුන් පෙති නොවි මොකද උන නරක්කන් ගාමේ ගෑනු මට සරදම් කරත් දැන් අනේ අපොයි කිරිවාදිනා කුරක්කන්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගත්තම හේන් වගාවට අමතරව එළවලු වගාව බහුල වශයෙන් සිද්ධ වෙන ගොඩ ඉඩම්වල ඒ එළවලු වගාව අපි ක්‍රමවත් කරන්න වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. ගොවීන්ට විශේෂයෙන්ම
කැප් වැඩසටහන එහෙම නැත්නම් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් කොහොමද මේ එළවලු නිෂ්පාදනය වෙළඳපොළට ඉදිරිපත් කරන්න කියලා අපි ගොවීන් යොමු කරලා තියෙනවා. එතෙන්දී අපි ගොවීන්ට විවිධ උපකාර කරනවා. මේ අවම කෘෂි රසායන සහ පොහොර භාවිතයෙන් කොහොමද උපරිම අස්වැන්නක් අරගෙන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පාවිච්චි කරලා වඩාත් හොඳ නිෂ්පාදනයක් එහෙම නැත්නම් වඩාත් ගුණාත්මක නිෂ්පාදනයක් වෙළඳපොළට කොහොමද ඉදිරිපත් කරන්න කියලා ගොවීන් අපි දැනුවත් කරනවා. ඒ වගේම මේ සඳහා අපි ආධාර ලබා දෙනවා ගොවීන්ට. ඉතින් සාම්ප්‍රදායික හේන් ගොවිතැනට එහා ගිය බවක් මේ වතුර දකින්න ලැබෙනවා. පාංශු සංරක්ෂණය, ජල කළමනාකරණය, පොහොර භාවිතය, මේ දේවල් ගැන ගොවීන් උනන්දුවෙන් කටයුතු කරන නිසාම තමයි ගොවිතැන සාර්ථක වෙලා තියෙන්නේ. අවදානම අඩමානය අවම භෝගයක් වන තල පෝෂණයෙන් ඉහළ ආහාරයක්. හේන් ගොවිතැනේදී තල වගාවක් අපේ ගොවීන් අතර ඉතාම ජනප්‍රියයි. විවිධ භෝග වගා කරමින් ආදායම් වැඩි කර ගනිමින් තිරසාර ගොවිතැනක යොමු වී සිටින ගොවි මිත්‍රෝ ගොවි සංවිධානයට අපි ප්‍රාර්ථනා කරන්නේ ඔබ සැබවින්ම ආදර්ශමත්. ඔබ යන ඉදිරි ගමනට ජයම වේවා. ගොවි මිතුරන් අතර ඇති මිත්‍රත්වය තවදුරටත් තහවුරු වේවා කියලා මිහිකත දිනුව අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලබන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් අපි අද ඔබෙන් සමු අරගෙන යනවා. ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරමු. ගොවි මහතුනි, කාලය දැනගෙන වගා කර වැඩි ආදායමක් ලබා ගන්න ඔබ වගා කරන භෝග සඳහා ඉහළම මිලක් සහතික කරගන්න. කරවිල මෙම සති දෙක තුළ හෙක්ටයාර 192ක් වගා කළ හැකි, හොඳ මිලක් ලැබේවි. වම්බටු මෙම සති දෙක තුළ හෙක්ටයාර 710ක් වගා කළ හැකි, හොඳ මිලක් ලැබේවි. බණ්ඩක්කා මෙම සති දෙක තුළ හෙක්ටයාර 361ක් වගා කළ හැකි, හොඳ මිලක් ලැබේවි. ලීක්ස් මෙම සති දෙක තුළ හෙක්ටයාර 73ක් වගා කළ හැකි, සාමාන්‍ය මිලක් ලැබේවි. තක්කාලි මෙම සති දෙක තුළ හෙක්ටයාර 184ක් වගා කළ හැකි, සාමාන්‍ය මිලක් ලැබේවි. බොන්චි මෙම සති දෙක තුළ හෙක්ටයාර 393ක් වගා කළ හැකි, සාමාන්‍ය මිලක් ලැබේවි. වට්ටක්කා මෙම සති දෙක තුළ හෙක්ටයාර 317ක් වගා කළ හැකි, සාමාන්‍ය මිලක් ලැබේවි. ගෝවා මෙම සති දෙක තුළ හෙක්ටයාර 130ක් වගා කළ හැකි, අඩු මිලක් ලැබේවි. කැරට් මෙම සති දෙක තුළ හෙක්ටයාර 91ක් වගා කළ හැකි, අඩු මිලක් ලැබේවි. ඔබගේ වී වගාව දුඹුරු පැල කීඩ හානියෙන් බේරා ගන්න නිතර නිතර වගාව සුපරීක්ෂාකාරීව පරීක්ෂා කර බලන්න. නිර්දේශිත කෘමිනාශක යෙදීමට පෙර කුඹුරේ වතුර කපා තෙතමනය පමණක් රඳවා ගන්න. ගොයම තීරු බෙදා ගස පාමුලට හා මුළු ගසටම නිර්දේශිත කෘමිනාශක හොලකෝන් නොසලය යොදා විසිරුවා හරින්න. ක්‍රියාකාරීත්වෙන් වෙනස් නිර්දේශිත කෘමිනාශක මාරුවෙන් මාරුවට යොදන්න.